අයිබෝන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් ප්‍රකාශයයි මේ. මම රුවනි කාකුමාරදාස. ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වැඩතහනමට ලක් වූ ශානිගේ විදේශ ගමන් තහනම් වෙයි. රංජන්ගේ හඬපට පිළිබඳවත් විමර්ශන ඇරඹේ. පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචර් පත්. නීතියේ අඳුරතම යුගයේ පැවතියේ පසුගිය ආණ්ඩුව කාලයේ. බන්දුල කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් බලපාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේ. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාදවලට අදාළ හඬපට සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ටාසය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහිදී සියලුම හඬපට සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආර් ෂම්මුගම් මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂන්මුගම් මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රියේ භෝජන සංග්‍රහයට එක්වෙමින් දෙපාර්ශ්වය සුහද පිළිසඳරක නිරත වුණා. එහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම වසරට අදාළ පාසල් නිලැඳුම් වවුචර් පත් අද සිට දෙවෙනි පුරා සියලු පාසල්වල සිසුන් හට ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදා හැරීමේ කටයුතු මෙවන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව අද සිට දිවයිනපුරා සියලු පාසල් වෙතින් සිසු දරුවන්ට මෙම තිළිණපත් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇති. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර කාණ්ඩ 11කින් සමන්විතව මෙවර නිල ඇඳුම් තිළිණපත් මුද්‍රණය කර තිබෙනවා. රුපියල් 440, 525, 580, 645, 745 රුපියල් 850, රුපියල් 1065, රුපියල් 1375 සහ ශ්‍රේණි මට්ටම අනුව තිරිනපත් වටිනාකම තීරණය කර තිබෙනවා. තිරිනපත් මිලියන 4.2ක් 2020 වර්ෂයේ සඳහා මුද්‍රණය කර ඇති අතර දීප ව්‍යාප්තව සියලු පාසල් දරුවන් වෙනුවෙන් එම තිරිනපත් ලබා දීමට පියවර ගැනෙනවා. මීට සමගාමීව දුෂ්කර, අති දුෂ්කර හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු සියලු පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිරිනපත් ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2005 ඇලඉරක් 1 සහ 2006 ඇලඉරක් 43 චක්‍රලේඛන ප්‍රකාරව පළත් හා පළත් අධ්‍යාපන කාර්යාල විසින් දුෂ්කර හා අති දුෂ්කර පාසල් ලෙස තෝරා දී ඇති පාසල් 4690ක සිසුන්ට පාවහන් සඳහා තිළිණපත් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 950ක මුල්‍ය පිරිවැයක් දරා තිබෙනවා. පාවහන් තිළිණපත් ලක්ෂ 7ක් ඒ අනුව හඳුනාගත් පාසල් සිසුන් වෙත පිරිනැමීමට නියමිතයි. පාවහන් සඳහා ලබා දී ඇති තිළිණපත් 1 සිට 13 ශ්‍රේණිය සඳහා රුපියල් 1200ක් හා 4-5 ශ්‍රේණි සඳහා රුපියල් 1300ක්ද 6-9 ශ්‍රේණි සඳහා රුපියල් 1400ක් ලෙසද 10 සහ 13 ශ්‍රේණි සඳහා රුපියල් 1500ක් වශයෙන්ද කාණ්ඩ 4ක් යටතේ නිකුත් කර තිබෙනවා. මින් පෙර අවස්ථාවල දේශපාලඥයන්ගේ ඡායාරූප සහිතව නිකුත් කර තිබූ තිරිනපත වෙනුවට පාසල් සිසු දරුවන්ගේ ඡායාරූපයක් ඇතුළත් කර සියලු තිරිනපත් නිර්මාණය කර තිබීමද මෙවර සුවිශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වූ කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි. ඒ සඳහා අද පස්වරු 1ට යළිත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනේ රැස් වූ පාර්ලිමේන්තු සභාවාරයේදී මැති ඇමතිවරුන් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය.
ඒ අවුරුදු 4 මාසක් තුල පැවති රජය ආර්ථික ප්‍රතිපත්ති 10ක් සහ අයවැවල් 5ක් අරගෙන ආවා. මාස 3කට සැරයක් රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරා. ඒ වෙනස් කිරීම තුල මේ රටේ කිසිදු ශේත්‍රයක් ඉදිරියට යාමක් අපිට දකින්න පුළුවන් වුණේ නැහැ. මොකද අද තීන්දුවක් අරගෙන හෙට දිනේ පිළිබඳ සැලසුම් කරන්න බෑ. තව මාස 3කින් ප්‍රතිපත්තිය වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කරා. ඔබතුමාලාට කරපු වැරදි වලින් පාඩම් ඉගෙන ගැනීමටවත් ඔබතුමාලා කටයුතු කරේ නැහැ. එහන් සේමසිංහ මැතිතුමා කිව්වා පසුගිය රජය අපේ රටේ ආදායම ට්‍රිලියන 2ක් දක්වා වැඩි කෙරුවා කියලා. ඒක ඇත්ත. අපි එසේ කළේ අපේ රටේ 2005 සමස්ත ණය ප්‍රමාණය බිලියන 2220ක් වෙද්දී 2015 අපි රට බාරගද්දී ඒක බිලියන 8500ක් 4 ගුණයකින් වැඩි වෙලා තියෙන අවස්ථාවක රටේ ජීවත් වෙන පවුල් 54 ලක්ෂයටම සියලුම ඍජු ප්‍රතිලාභ ලබා දෙමින් තමයි මේ සියල්ලම කළේ. ආණ්ඩුවට ඇග්‍රාහි දින 50 යන්තම් පහු කරගෙන යන්නේ. මැතිවරණ වේදිකාවේදී සඳහන් කරපු දෙයක් තමයි මේ කලින් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විකුණපු දේවල් යලි පවරා ගන්නවයි කියන එක. අපි ඉල්ලන්න කැමති වහාම කියපු ආකාරයට ඒ වරාය ජාතික සම්පතක් බවට පත් කරන්නට කියන. වන විනාශයක් සිද්ධ වෙලා තිබෙනවා විල්පත්තු ආශ්‍රිතව. අපි කැමති දැනගන්නට මේ ආණ්ඩුව විල්පත්තු හැබැයි ඒ තෙල් පිරි පහදුර ඔබ තමුන් නැසල මොකද කරලා තියෙන්නේ? තවත් මුල් ගලක් තියෙනවා සිමෙන්ති කමලක් දාන. ඉඩන් ටික නම් මංකොල්ල කෑවා. දැන් අපෙන් ආනවා මේ දවස් 50ට මොකද කරේ කියලා. ලැජ්ජ නැතුව අහන විදිය Volkswagen ආයතනයේට වංචා වක් සම්බන්ධයෙන් ඩොලර් බිලියන ගානක දඩයක් ගැහුවා. ඒත් එක්කම මේ සියලු ආයෝජන ලෝකෙ වටේම නැවතුණා. නැතුව මම කාටවත් බොරු කිව්වේ නෑ. MCC එක සම්බන්ධයනොත් මාව තමයි ඉස්සල්ලාම ඇමරිකාවට වොෂින්ටන් ඇල්ල කතා කරන්න කිව්වේ. මම මේ රටේ මිලියන් 20ක් ජනතාවට හදිස්සියක් වුණොත් කුණු ලෝකේ වාගේ 19.90 සුවසරිය ගෙනාවා. මම කියන්නේ ඔබතුමාලා වැරදි දේවල් කියන ඇරෙන්න හොඳ දෙයකටත් ඔබතුමාලට පුළුවන් වෙන්න ඕනේ. හොඳුනාරටියක් තියෙන්න ඕනේ කරපු දෙයක් ගැනත් කියන්න. 2017 ශැංගිලා ඉඩමට එහා පැත්තේ තියෙන ඉඩම අක්කර 3 රූට් 3 පචස් 3යි. ඒ ඉඩම 2017 ඉඳලා 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එනකම් මේ ආණ්ඩුවට තීන්දුවක් ගන්න බැරි වුණ ආයෝජකෙකුට දෙන්න. අද ඒ ඉඩම සතියක් ඇතුළත ඩොලර් මිලියන 250ක් ආයෝජනයකට දුන්නේ. මේක විකුණුවේ නෑ. මේක බදු ක්‍රමයකට දුන්නේ. අවුරුදු කීයකට බදු දෙන්නේ? ඒකද 99 අවුරුදු. 99. සමුනාසේ ඉඩම් විකුණුව හැටි කියන. එක්සත් ජාතික පක්ෂය බලයේ ඉන්න වෙලාවේ මේ විදේශීය සමාගම් එක්කලා මේ බදු දෙනකොට එතකොට කිව්වේ ඉඩම් වික්කා කියලා. දැන් සමුනාසේ අද ඇවිල්ලා කියන 99 අවුරුද්දකට බදු දුන්නා. ආණ්ඩුව පත් වෙලා සතියෙන් ආයෝජකයෝ ඇවිල්ලා ගිවිසුම් අසං කරලා මේ කරන්න පුළුවන්. අන්න ගහපු ගැහිල්ලා. ආවිල්ලා සති දෙකක් යන්න ඉස්සලා ගැහුව ගැහිල්ලා. ගහලා ඉවරලා සැංග්‍රීලා එක ළඟ අකර 3ක් විකුණලත් ඉවරයි. අද වෙද්දි කතා කරනවා 97ක් තියාගෙන පාර්ලිමේන්තු කරන්න කියලා. අපි පාර්ලිමේන්තු කරනවා. හැබැයි ජනතා පරමාධිපත්‍යයට හිස නමනවා නම් ඒගොල්ලෝ කරන්න ඕනේ මහමැතිවරණයකට යන්න පාර්ලිමේන්තු විසරණ එක. හැබැයි පෙන්ෂන් එකට බය හින්දා මේ වැඩ කටයුත්ත කරන්නේ නැහැ. පුරසාරම් කතා කරන ඇති වෙනකන් අපි ආවල් දෙය කෙරුවා මොනවත් කරුවේ නැහැ. මොනවද කරුවේ? දවස් 52 නෙමෙයි අපිට අවුරුදු 5ක් තියෙන වැඩ කරන්නේ. ඊළඟට අපි යන්නේ මහමැතිවරණයකට. බලාපොරොත්තු වෙනවා 3න් දෙකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරන්න. වෙනස් කළ යුතු සෑම තැනම වෙනස් කරන්න. පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම ගැන කතා කරා. පහුගිය කාලේ මිනිස් කුඩු ගැහිලි ඔය පුටුවෙන් උස්සලා ගහන එක, ඊට පස්සේ බයිබලෙන් ගහන එක, ගහපු උද වියත් අද ආණ්ඩු පක්ෂයේ ප්‍රබල තනතුරු වල ඉන්නවා. ඒතකොට ඒවා නිවැරදි කරගන්න අපට ඉස්සෙල්ලා වර්තමාන ආණ්ඩු පක්ෂය විශේෂ උනන්දුවක් ගන්න ඕනේ. ඒ උනන්දුව ගත්තොත් පියතනින් එහාට දුරුටිය කරගෙන යන්න ලෑස්ති. මේ වෙනකොට ඇමරිකාව සහ ඉරානය අතර දෙපරදිග කලාපය තුල යුද්ධය ඇතිවීමේ පීඩනයකට මුහුණ දීලා තියෙනවා. ඒ අතරම MCC ගිවිසුම හරහා ලංකාවේ යුද කලාපයක් ඇති කිරීමේ යෝජනාවකුත් මීට මාස ගණනාවකට කලින් තිබුණා. එන්න මේ සියලු කාරණා සැලකිල්ලටගෙන තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියන එක අපි සාකච්ඡා කරලා බලන්නට ඕනේ. ද ලෝක බලවතුන් අතර නැවත යුද්ධයක් පටන් අරන් තියෙනවා. මුත් මේ ආණ්ඩුව අද වෙනකන් තවම අද අපේ විදේශ ඇමතුමා අපේ බොරළුගොඩ සිංහයා තවම ප්‍රකාශයක් නිකුත් කළේ නැහැ. අද ඉරානයට ගහන්න ඇමරිකාව අද ඉන්දියන් සාගරයට උදනාවු අද එවනවා. ලංකාවේ තියෙන ඉන්දියන් සාගරයේ අවට අද යුද නැව් අද එන්න පටන් අරන් තියෙනවා. 2007 දී අස්සම් කරපු ඒ එක්සා ගිවිසුම යටතේ අස්සම් කරපු අයත් ඇමරිකාවට මේ යුද පහසුකම් ලබා දුන්නයි කියන එකට වග කියන්න ඕනේ කියලා මම මතක් කරනවා.
නීතිය විශ්වාසනීයභාවය ආරක්ෂා කිරීමට රටේ සෑම පුරවැසියෙක්ම කැපවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞන්දර්ය විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමේදී සලකා බැලෙන ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීමට ගත් තීරණය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිරිසක් ඒ දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ප්‍රායෝගික පරීක්ෂණය සහ යෝගිතා පරීක්ෂණ අහෝසි කිරීම සම්බන්ධයෙන් ගත්ත තීරණය අකුල ගන්නකම් මේ සම්පූර්ණ විරෝධතාවය ඉවර වෙන්නේ නැහැ. එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් විරෝධතාවයේ නිරත වූ සිසුන් පිරිස සිය අමාත්‍යංශය වෙත කැඳවා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සිදු කළා. මේ ගැටලුව දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ලබා දීම සඳහා ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමත් ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය සමග හා විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් කළා. දිගු කල් විසඳුමක් ලබා දෙන්න කෙටිකාලීන වශයෙන් දැන් මේ අර්බුදයකින් තොරව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යාම සඳහා ඒ ප්‍රායෝගික පරීක්ෂණේ පවත්වන්න ඉඩ දීලා තියෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. රංජන රාමනායක අත්අඩංගුවට ගැනීම තුළ හඩපටේ වගේ නිකුත් වෙලා තියෙන සමාජ මාධ්‍ය ජාලවසේ එතනදී පැහැදිලිව අපු වෙලා තියෙන දේශපාලඥයන්ගෙන් අධිකරණයට වෙච්ච බලපෑම. වැරදි කරුවෙක් නොවන තැනැත්තෙක් මනුස්ස ජීවිතයක් විනාශ කරලා එල්ලුම්ගහට යවන තත්වයට තීන්දුව తీරන ගන්න පුළුවන් ආකාරයට දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට නීතිය නමන්න පුළුවන් වුණා නම් නැවත කිසිදු දිනයක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කෙනෙක්ට සාධාරණියා යුක්තිය පතාගෙන නිරවුද් අවිහිංසක ජනයාට ඡන්දයක් පාවිච්චි කරන්න බැරි පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා. මේට තව මට ලැබිලා තියෙන ආරංචිය මේ තිබෙන හඬපට තුල අනිකුත් සුචරිතවාදී බොහෝ දේශපාලන පක්ෂ ක්‍රියාකාරකම් සඳහා එතුමා මැදිහත් වෙලා තියෙන ආකාරය පිළිබඳ එතුමාගේ හඬින්ම සාක්ෂි තොග වශයෙන් ඉදිරියට ලැබෙන්න ඉඩ තියෙන බව තමයි පෙනේ. ඒ වඩාත් බරපතල වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහතාට අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඍජු ලෙස බලපෑම් කළ බවට තියෙන චෝදනාව ඉතාම බරපතලයි. වත නීතියේ විශ්වසනීය භාවය රටේ ඇති කිරීම සඳහා අධිකරණ අංශවලත් වෙනත් විද්වත් අංශවලත් ප්‍රබුද්ධ සංවාදයක් ඇතිවිය යුතුයි. පසුගිය රජයේ ලබා දුන් නඩු තීන්දුව යලිත් සලකා බලන්නේ අමරපුර සද්දම්බ වංශ මහානිකායේ අනුනායක පූජ්‍ය මාදම්පේ විමලතජ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ හික්කඩුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපට පේනවා රංජන් රාමනායක මාන්ත්‍රීතුමාගේ අත්තරු ගත්ත සියලුම පටිගත කිරීම වල තියෙන්නේ දේශපාලන නඩුවල පිළිබඳව. මේ කියපු නඩු හබ සියල්ලම විනිශ්චය කරපු නඩු හබ සියල්ලක්ම නැවත අහන්නට ඕනෑ කියන එක අපට පේනවා. නැවතත් ඒ නඩු නැවත නැවත විභාගයට අරගෙන හරියාකාර විනිශ්චයක් ලබා දෙන්නටයි කියලා අපි තීන්දුව කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි බලාපොරොත්තු වෙනවා මේ නඩු සියල්ලක්ම විසඳාවි කියලා. ගණේමුල්ල බොළුගහගොඩ සුගත සුභද්‍රාමේ සංඝයා වහන්සේලා මුල්වේ පසුගිය පළවෙනිදා නව වසරේ වැඩ ආරම්භ කරමින් පැල දහසක් රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. විවිධ ප්‍රදේශයන්ට හෙරොයින් අලෙවි කිරීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු ඒ අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබෙනවා. හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් හා හෙරොයින් අලෙවියේ නිරත වූ සැකකරුවන් කිහිප දෙනෙක් පසුගිය කාලයේදී වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව මෙම සැකකරු වැලිමඩ ඩයරබා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු තාවකාලිකව වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර අත්අඩංගුවට ගන්න අවස්ථාවේ මොහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6100ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිමඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. ඔබ හිදුටුවේ වැලිමඩ ප්‍රදේශයේ ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශවල හෙරොයින් අලෙවි කිරීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දර්ශනයයි. කිරිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් පවත්වනු ලැබූ අංගම්පුර පුහුණු පාඨමාලාවේ දෙවැනි අදියරය සාර්ථකව නිමාවට පත් කළ යුද හමුදා නිලධාරීන්ගේ කල එලි මංගල්‍ය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා.
යුදහමුදා නිලධාරීන්ගේ ආත්ම ශක්තිය චිත්ත ධෛර්යය සහ ඉවසීම ප්‍රගුණ කිරීමේ අරමුණින් කිලිනොච්ච ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් අංගම්පුර පාඨමාලාවක් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී. මෙලෙස මාස 3ක කාල සීමාවක් තුල සාර්ථකව අංගම්පොර පාඨමාලාව හදාරනු ලැබූ යුද හමුදා නිලධාරීන් 24 දෙනෙකුගේ පාඨමාලා ලිමාව පසුගියදා සිදු වුණා. පාඨමාලාව සඳහා සහභාගී වූවන් විසින් කලෙලි මංගල්‍යයේදී සිය හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලැබුව අතර එෙහිදී යුද හමුදා නිලධාරීන් අලංකාරවත් අයුරින් හරඹ සංදර්ශනයක්ද පවත්වනු ලැබුවා. මෙහිදී සාර්ථකව පාඨමාලාව නිමවට පත් කළ යුද හමුදා නිලධාරීන් 24 දෙනෙකු වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම සිදු වුණා. මෙම අවස්ථාව සඳහා කිරිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ 57-66 සේනාංක සේනාධිපතිවරුන් කිරිනොච්චිය යුද හමුදා උසස් නිලධාරීන් ඇතුළු යුද හමුදා නිලධාරීන් එක්ව සිටියා. රාජාංගනීය යායනවේ ප්‍රදේශයේ පවතින උසස්ත්වයේ සහ නිෂ්පාදන ආදර්ශ ගම්මානය මේ වන විට විනාශමුඛයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. රාජාංගනීය යායනවේ ප්‍රදේශයේ ඉදිකර ඇති උසස් තත්වයේ සහල් නිෂ්පාදන ආදර්ශ ගම්මානය ලෙස නම් කර ඇති වී සහල් බවට පත්කිරීමේ මධ්‍යස්ථානයේ මේ වන විට පරිහානියට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. 2014 වර්ෂයේ කොරියන් රජයේ ආධාර ඇතිව මිලියන 20ක් පමණ වියදම් කර මෙම ආදර්ශ ගම්මානය ඉදිකර තිබෙනවා. එමෙන්ම මෙහි මුල් කාලයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර ඇත්තේ බතලේගොඩ කෘෂිකර්ම වී පරීක්ෂණ ආයතනයෙන්. කෙසේ වෙතත් මේවන විට මෙම වී සහල් බවට පත්කිරීමේ මධ්‍යස්ථානයේ කටයුතු නතර කර ඇති අතර අදාළ බලධාරීන්ගෙන් මෙම මධ්‍යස්ථානය යළිත් පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. මේ ගොඩනැගිල්ල වටේ කැළිය වැහිලා තින්නේ, මේක පිළිසකර නොකර තින්නේ, මේක රජයෙන් අපට බාර දීලා නැහැ. කෘෂිකර්මතුමා ඉල්ලන්නේ මේ පෙබරවාරි වල අපි ගොයන් කපනවා, අපේ ගොයන් කපන වී ටික අරගෙන අපට සහල් බවට පත් කරලා මේ ක්‍රියාදාමයට කටයුතු කරගන්න එතුමන්ලාගේ මැදිහත් වීමෙන් මේක අපට නිශ්චිත වශයෙන් සකසලා දෙන්න කියලා. මේ ආයතනය පවත්වාගෙන යන්න දැන් පටන් අරගෙන අවුරුදු ගණනාවක් වෙනවා. දැන් නමුත් නිලධාරි කවුරුත් නැහැ මේක පවත්වාගෙන යන්න. ලයිට් බිල් එනවා, දැන් මේ ලයිට් බිල් එනවා. ලයිට් බිල් එනවා, දැන් මේවා කවුද ගෙවන්නේ? රජයේ ගෙවනවද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙවනවද? අපිට ගෙවන්න විදියක් නැහැ. අපි අසරණලා ඉන්නේ. දැන් අපි ඒ නිසා කරුණා කරලා රජයේ නිලධාරි මේකට යොමු වෙලා මේක සම්පූර්ණ වැඩ ටික ඉවර කරලා ගොවියන්ට බාර දෙන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේකේ මුදල් පරිපාලනය සම්බන්ධයෙන් අපි මුකුත් දැනුවත් නැහැ. ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බතලේගොඩ පරීක්ෂණ ආයතනය තමයි ඒක මෙහෙවුවේ. එතකොට ඒගොල්ලෝ මුල් කාලය තුල අපිත් එක්ක රැඳී සිටි අපේ දැනුම බුද්ධිය වැඩි කරන්න ව්‍යාපෘති කරා. පසු කාලීනව ව්‍යාපෘති අවසන් වෙන්න ලඟ වෙනකොට සල්ලි ටිකක් ඉතුරු වෙලා තිනවා. ඒ නිසා එකවර අපි යොදවමු කියලා අපිට සහල්සක්සු මධ්‍යස්ථානයක් හදලා දෙන්නම් කිව්වා. ඒ කරලා ඒකට වී ඒ ව්‍යාපෘතිය තුල වී තම්බල කොටලා විකිනීම තමයි පරමාර්ථුනේ. ඒකත් අඩු මිලට මේ ගොඩනැගිල්ල වල ලොකු අඩුපාඩු තියෙනවා. මේ වගේ මේ විශාල ගොඩනැගිල්ලේ පතුලට සිමෙන්ති දාලා නැහැ. මේකට රජයේ අස්තමෙන්තුවේ හදලා නැහැ. ඊට අමතරව මේ මැෂින් හයි කරපු කොන්ත්‍රාත්කරුගෙන් රජය තාම වසරකට වැඩි කාලයක් තුල මේවා බාර අරගෙන නැහැ. මහ ලොකුවට මේ ආර්ථික මට්ටමේ ශක්තිමත් කරෙත් නැහැ මේ ව්‍යාපෘතිය. ඒ නිසා අපිට එහෙම සල්ලි නැහැ. සල්ලි දෙන්න තියෙනවා නම් අපේ කුඹුරු විකුණලා තමයි දෙන්න තියෙන්නේ. ලන්ඩන් සහ කොළඹ අතර ගුවන් ගමන්වලදී ඉරාන ඉරාක ගුවන් සීමා මගහැර පියාසර කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙසයි ශ්‍රී ලංකන් ගුවන් සේවය අදාළ තීරණය ගෙන ඇත්තේ. සියත මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. යලිතමම සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.